අයිබවන් සුබ දඇසනක් අපි සුදානම් වෙන්නේ ශ්‍රාක්‍යාව ලෝකනය ආරම්භ කරන්නට ශාක්‍යාවලෝකනයේ දී අපි පසුගෙස් සතතිය දියපන මතකයි මෙවර නෙත් නවවන කටින මහෝත්සවේ පැවැත්වෙන දෙනයාය ශ්‍රීපුෂ්පාරාම මහා විහාරයේ විහාරාධිකාරී හාමුදුරුවන් වහන්සේ පූජනයේය උපනන්ද ස්වාමින්න් වහන්සේ සමගිනේ ඇදහම් කතිකාතේ යදන විශේෂයෙන් පි වශ ාව තිබුණේ. උන්හන්සේ කරන්න වූ ශාසනික මෙහෙවර පිළිබඳව කතා කරමින් එට සමගාමීව මේ මහා පින්කමට අපේ ජනතාව පොලබවාලීම් ජනතාවනතා අප ශ්‍රාවකයන්නේ සඳහා යොමු කරවීම ඒ වස්කාලේ තුළදී මේ රටේ පවතින්නාව තත්යන් එක්ක ධර්මයෙන් පිංකම්වලින් මදක් ඇත්තවෙලයින ජනතාවට එහෙම වීමේ අඩුපාඩු නැත මෙහි අවාසය කොතෙක්දකිෙනකාරණය පැදිරිි කරදීම අපේක්ෂාවනේ වැඩි වශය අපි. ඒ සම්බන්ධව ඒනිසාඒ විරස්ථානයේ සිදුවන්න අපපින් කම්පිට බදවත් කතා මාා කරමින් ගෙසතයේ වැඩසරහනොවට ලංකරන්නට යෙතුන. අරදවසේ සුපපුරදු විදිහයටටම ශාක්්‍යාවලෝකන ආරම්භ කරන මොහොති. එ වෙනුවේ නාරාධනා කළේ මානුරස් ගිරි මහහා විහාරවාසි අස්ගිරි විහාර කර්මාචාරය යටි හළගල රාජමහා විහාරාධිකාරී නෙල්ලිගල ජාතයන්තර බෞද්ධ මධ්‍යස්ථානනාධිපති, අයිත් එහසික කූරගල රාජමහා විහාරයේ විහාරාදීපති. ර්ම ීර්ති ශ්‍රී මංග ෞරවනම සම්මති සහිතරත්න ප්‍රදිසාාව ප්‍රාන සංගනාය අප හමුදුරන් වහන්සේට පෝජනීයේය වත්තුර කුම්පුරේ දම්මරත හාමුදුරන් වහන්සේට නෙල්ිගල හමුදුරන් වහන්සේට උන්හන්සේ බොම සැදහැසිතින් ගෞරවෙන් නමස්කාර පූරකව අත වැඩි සටහන් වෙනුවෙන් පිළිගන්නනුලපනා. මෙවර කූරගල කටින හාපින්කමත් ඔක්ටෝබ්‍ර මාසේ විසි වනි ද පවත්වන්නේ ඉති අපේ පි මදව ආර ේද මසේ පත් කරන. අපි කමක්ක්‍රමෙන් ලංවෙමින් ඉන්නේ කටින පින්ංකම් මාසයට චීවර මාසයට රටමේ සඳහා සූදානම් වන අතර තුර විශෂම්ම මේ කටින පින්කම් කාලයේ අලුවරකින් තොරබ ආලෝකයේ නාලෝකයට ධර්මයෙන් ප්‍රධීපයෙන් ආලෝකේට අප හිත් යොමයේවා ධර්මයට හිත් නැමේවා රටකරව නැත්තන්ගේද සියරුදිනාට මේ රටේතිබෙන ශාසනය වටිනාකම දැනේවා ඒතුළින් හැමදිනාටම යහපත් පින්කම් මාලාකින් කුසල් රැස් කරගන්න. ර්ගේවිවර වේවා කියල ප්‍රාර්ථනා කරනම්. අපි හමුදරන අද සාකච්ඡාව ආරම් කරන්නට සැසන ොතේ හන්සෝනවතවාරය බොම ෞරවෙන් පිගෙන ආරාධනා කරනවා නැපි මෙවර කටින මහාපින්කම නෙත් කටින මහා පින්කම නවනවරට පවත්වන්නට තෝරගත් පුදමිම පිළබඳ ොහන්සතකට සසාකච්ා ක හො යි කියල ට හිත්තන මොකද හේතුව ඔහන්ේ ගැරියුමක්තමයි නත ේඩියෝේ ප්‍රධාන විධායකනිය ධහරතුමන් සභබත්තුමන් ප්‍රාන කොට ගත්තුූ. නිදධහරි ම්ඩලය තීරණය කළේ වහන්සගේ ආරාධනය මත මේපු්‍යබූමයේ මෙවට පින්කම් පවත්ව වන්නට. හිට හේතු සාධක අපේ පූජනි උපනන්දහාමුදුරු පසුගේ වැඩ සටහන ජීපත් කළා ඔබහන්සේ විරස්ථානයක්කතිබෙන ආවියෝජනය සමදාව අනි පසින් නෙත්‍රේඩියෝවත් එකත් ලොකු සමතාවයක් තිබුණා දෙනිය පුෂ්පාරාම මහා විහාරය. නස්වේත පූජා නත්‍ර සසාමාධටහ ලෙසි පො ට සහ පලම ට පවතු බූ. විතරක් නොවෙයි නේත්‍ර ාභි වන්දනා මහදාතු ොමස්කාර්පින්ං කම අපි බොහොම ගෞරවේ පාත්තප පුුණ්්‍ය භූමයක් දකුණේ වැඩි ජනතාවක් ඒකරාශීවුණු පු්්‍යිභූමයක් එනිසා තමයි අප මේ පුුණ්‍යභූමේදී කටිනමහෞත්සවය පිළිබඳව බලාපොරොතු දල්වාගෙන වස්සාරාතනා කරන්නට යෙතුනේ හමුදුන නඇත්තටම මේ කටින කාලයට ඇවිල්ලතිීද්දී වස්කාලයේ ඇත්තටම පෙරදා තිබුණ ප්‍රෝධය අඩුවවෙලා තිබෙන වා කියලා ට හැගුුණ. ට බහන්සේගේන් අද ලෙසට අන අම්භේදී ඒ පිල් බඳව සීපත් ක්‍රමින් සාකච්ඡාවට ඇරමුවමක් ලබා ගැනීම වැදගත්තය හිතුරු නිසා අරාධනා කරන අවහන්සේට. වස්කාලයක් කටිනමහා චීවරමාසය බෞද්ධිකට කොච්චර වටිනවාද කියලා ප පෙහැදින්නට දැරන්නට අනුශාසන කරමි අද සාකච්ඡාවට ආරම්භයක් ලබාදන ලෙස. අසර පේස්වාමෙනස. . සිලු දෙනාටම තෙරුවන්සන්න ප්‍රාර්ථනා කරමින් වරුණු අදක් ශනිධාවේ අපේ ශාක්‍යාව ලෝ සඳහන් කතිකාව තාරම්භ කරන්නටයි සූතානං වන්නේ. වරු නමේ ශාක්‍යාව ලෝකන සඳහන් කතිකාාවතේ අපි බොහෝකාලයක් අතාකරගනාව උතුන් වූ සේරුවාවිල මහසෑ වන්දනාවේ මහා සෑයේ තියෙන අසිරි මත්භාවේ මයි. ඒ සෑය උතුන් වූ දධාතුන් වහන්සලා තැන්පත්කිරීමේ සච්චාරිත්‍රය සිද්ධ වෙච්ච අසිරිිමත් භාව අපි ලබන සතිේදි කතා කරන්නට කල්දාලා, මේ තව නොබෝදිනෙකින් තව දවස් විශ්සක්කත් නෑවරුණ එතකොට එනවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මහා චීවරමාසේ නොහොත්. කටින චීවර පූජාවන් පැවැත්වීමේ අසිරිමත් වූ මහා පිම්බරවස්සානයේ අවසානයේ වූ මාසේන ජීවරමාසය උදාවෙනවා. වරුණමේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙන මහ ශ්‍රේෂ්ඨම පින්කං අතරතින උත්තරීතර මවුලිමංගල්්‍යේ පින්කම තමයි කටිනේචීවර පූජාව කියලක් කියන්නේ. අපේ නෙත්තෙෆම් රේඩියෝ නාලිකාව නවවෙනි වතාවට උතුන් වූ කටිනචීවර පූජාව මෙවර පවත්තන්නේ දෙනිආයශ්‍රී පුස්පාරාම මහාවිහාරස්ථානයේදි. ඉතිං ඇත්තටම අපේ නෙස්ශ්‍රාවකයෝ තරං වාසනාවන්ත ශ්‍රාවකයෝ පිරිසක්වරුණ මංහිතන්නේ වෙන කිසිදු නාලිකාවක නැහැ ඒ තරං වාසනාවන්ත පිරිසක්. පලන්ට අපේ නෙත් ශ්‍රාවකයෝ කොච්චරණං වාසනාවන්ත දෙ කියලා එදා නෙල්ලිගල මහා පුදබිමේ රන් සෑය තනවද්‍යයේ අසිරිමත් වූ සෑය තනවන්නට නෙශ්‍රාවකය දායකත්තේ දුන්නා. ෙල්ිගල මහ පුදබිමේ රංකරඩුව තනවදදිඒට දායකත්තයක් දුන්නා. ඒ වගේම තමයි අපේ කලිගොමේ ඥානදීප ස්වාමිින්රන් වහන්සේ නිරෝගී භික්ෂූන් වහන්සේලාකෙන් අගග්‍රස්ථාන ලබාගත්ත බක්කුල මහ මුනිදුන් එශ්‍රී නාමයට රටජ්ජාතියකට සංසාරයේ රෝගපීඩාධයක් නොමමේවා කියලා? ලක්ෂ සංඛ්‍යයාත මිනිසුන්ටසාංසාරික දුකෙන් අතමිදීම පිනිසත් නිදුක්නීරෝගී බව ප්‍රාර්ථනා කරමින් බක්කුල මහ සෑ යෝය මට්ටමට ගොඩනගල තියෙන්න්නේ දෙෙන කවුරුවක්ම නෙවේ නෙශ්‍රාවකයෝ. එතකොටේ මහා සෑය තනවලා තියන්නේෙත් නෙශ්‍රාවකයෝ. එතකොට කූරගල මහ පුදබිමේත් සෑම සුගන්ධ කුටිය ධාතු මන්දිරයේ මහ සෑය, මේ යුගයේ අශදිශි මහාවිහාරකර්මාන්තය තනවන්නට දායකත්්‍යය දීල තියෙන් න්නේෙත් නෙශ්‍රාවකයෝ. කූරගල මහා සෑහි තැම්පත් කරපු රං කරඩුව තනවන්ට රම්පුදල තියෙන් නෙත් නෙශ්‍රාවකයෝ. සුගන්ධ කුටියේ තනවන රත්තරං කරඩුව තනවන්ට මේවෙේද්දිත්වරුණ අදදවසෙත්න සැදැහැති බෞද්ධයෝ ඇවිල්ල රත්තරම් පූජා කරනවා, රං සෑ අපේ රංකරඩුවට, සුගන්ධ කුටියේ රංකරඩුවට. පූජකරන්න නශ්‍රාවකයෝ. එතකොට අපි ගත්තහම අපේ ගෞවල්පොල ගෝතම කල්්‍යයාාන මිත්‍රාණන් වහන්සේ මුුණ පුදට තනවනේ ඇසිරිමත්වෝ පිච්චවනේ පිච්ච මාලා උද්‍යානයක් තනවනවා ඒක කොට ස්පාර ඇරගෙන කටයුතු කරලා තියෙන්න්නේත් නශ්‍රාවකයෝ. එට බෞම් පැලැස්ස අධ්‍යාත්මික තෝතැන්නක් ැටියට එෙසුන් තවන උතුමන්ට වීරිය ගන්නට අවශ්‍ය ශ්‍රේමභූමියක් නිර්මාණය කරන්න නිශ්‍රාවකයෝ. වසර නවයක් පුරාවට මේ ගෞතමස් මුනිසසුනේ මහානිය පින්කම වෙච්ච කටිනචීවර පූජාවක් සුකීය ශ්‍රාවකයෝ අනුමෝධංකරවමින් පවත්ත පුදු කඩ්නාලිකාවත් නෙත්නාලිකාව. ටැන් ඔයමං කීපයයි කෙරේ. ප්‍රුවන්නලි මහසෑ වන්දනාමයේ පංකම කූර කල ශාක්‍ය සිංහ මහසෑ වන්දනාව, එතකොට සේරුවාවිල මහසෑ වන්දනාව මයි අංගනයේ මහසෑ වන්දනාව බෙහෙගිරිය මහසෑ වන්දනාව මිනිසව ඇටිය මහසෑ වන්දනාව මේවගේ මහසෑ වන්දනාවන් මංහිතාන්නේ රාසියක් සංවිධහනය කරලයි මහා පින්කංවල නෙස්ත්‍රාවකයවනු මෝදන් කරව්වා අපි නේත්‍රාබි වන්දනා සඳහම් සරුවච්ඥ දහතුන් වහන්සේලා වන්දනාව ගම් නියංගංවලට ගිහිල්ල මිනිස්සු හොයාගෙනගලා භාගිතුන් වහන්සේ කෙරෙහි සිත පහදවලා නිකලෙස් මහරහතන් වහන්සේලා කෙරේ හිත පහදවලා ඒ උතුංවූධාතුන් වහන්සේලා ජීියෝමාන සංඥාවෙන් වන්දනා කරන්නට රටත් ජාතියක් කුරු කරව්වා. එතකොට බලන්ට වරුණ ඇත්තට වරුණටත් මං හිතන්නේ මංමේ පින්කන් සිහිපත් කරද්දිී ඔයාගේ හඬඒ හැම පින්කමකම තිබ්බා. අපේ ගරවු සභහපති නිහාල්ලෑපා සනිින්රත්ත මැතිතුමා ප්‍රධාන විදහක නිරධාරි අසංග ජයසූදිය මැතිතුමා ආගිමික වැඩ සතහන් අංශපෙදානි වරුණ ඔබ ඇතුළු ඔබගේ කාර්ය මණ්ඩලය ඉන්ජනේරු වන්සේ මේ හැමෝ මෙකොතු වෙලා මේ ගෞතම මුනිසනේ වැඩියෙන්ම පින්කංකරපු කන්ඩායමවාත් මෑත යුග. කන්ඩායමක් හැටියට නිර්මාණය වෙලා තියනවනන්ගේ නිර්මාණය වෙලා තියන්නේෙ නෙත් ප්‍රාවකෝ තමයි ඒ ශ්‍රේෂ්ටම දුර්ලබම වූ මනුෂ්‍ය කණ්ඩායමට කොත් වෙච්චි පිරිසැහැටියට ඉතාම අවිවාදයෙන් යුත්තවේමන්ටනාම් සිහිපත් කරන්න පුළුවන්. කනේ කරාම්භුව ගලවලා බෙල්ලෙ තියෙන මාලෙ ගලවලා අතේතියන මුද්ද ගලවලා දෙන්න පුළුවන් අතෑරීමේ බලයත්තියෙන ්‍රාවකයෝ පිරිස නාලිකාවකට ඉන්නවා නං ඒඉන්න නාලිකාව නෙත් නාලිකාව තමයි. තමන්ගේ ඉඩම පූජා කරන්න පුළුවන් තමන්ගේ කෙත්වතුටික ශාස්සනයට පූජ ත්‍රාවකෝ ටිකක් ඉන්නවනගේ නෙත්්‍රාවකයෝ තමයි. එතකුට මංහිතන්නේ මේ සංසාරය අපි එකට එන පිරිසක් වෙන්න ඇති දැන් අවුරුදු නවයක් කටි අටක් කටින පින්කං කරලා අපි දන්නවන් එෙල්ලි කර ජාතියන්තර බෞද්ධ අධ්‍යස්ථානයේදී කූර්කට රජමහ විහාරස්ථානය ගියවරුද්දෙ. එතකොට අපිගත්තම් සීල සවාරණ පුදබිමේදී බෞම් පැලස්ස පුදබිමේදි කැටවල හේමාලුවක ස්වාමින් වහන්සේගේ පුදබිමේදිී අපේ විමල ස්වාමින් වහන්සේගේ පුදබිමේදි මේ ආදී නොඒ කුත්තුූ පුදබිංවල මේ මහ පින්කහන් කර. ඒ පු මහා පිංකංකරේ නේ‍ර ආයතනයේ දේශකයාණන් වහන්සේලා. එක නෙත්තාආයතනේ බණ කියන ධර්ම දේශනාවට සහ භාගවෙන ස්වාමින් වහන්සේලා. දෙවනගල පුදබිම වගේ සවස වන්ධනාවට සහභාගවෙච්චිස්වාමින් ව අන්සල වැඩන්න පුදබිින්වල. හැබැයි කොළඹ නුවර ඒ වගේ තැන්වල සහ කූරගල වගේ තැන්වල පු පින්කාංකරපු නෙත් නාලිකාව මෙවර සිද්ධ කරන්නේ දකුණු ලකි එක්ක කෙරවරක තියෙන දෙනියාය. මොරවක් කෝරලයේ දෙනයායසි පුෂ්පාරාම ධර්මත්ජජ පිරිවෙන් විහාරස්ථානය තමයි මෙවර රටත් ජාතියක් මහාපිනකින් පොහොසත් කරමින් නෙත්් කටින චීවර පූජාව පවත්තන්ට යෙදෙන්නේ. ඉතින් දෙනි අය පුෂ්පාරාමය අප ඌරු බොක්ක්‍ය උපනන්ද හාමුදුරුවෝ කියන්න වරුණ ඉතාම සත්පුරුෂ ගුණතියෙන ස්වාමින් වහන්සේ නමා. ඒවගේම තමයි ඒ පලාතෙඉන්න ස්වාමින් වහන්සේලත් එක්ක බොහොම සොහොදව පලාාතට විශාල සේවාවක් කරන. බොහෝ දෙනෙකුට කුසලෙහි අනුමෝධංකරවමින් පින්මකංවල නියලෙමින් මහා පින්කංකරන මහා තරුණ යතී්‍රයන් වහන්සේ නමත් තමයි අපේ පුෂ්පාරාමේ වැඩයින් අපි උපනන්ද හා මුදුරුවෝ. ඒවගේම පුෂ්පාරාම විහාරස්ථානයක් එහෙමයි ඒ පලාත තිනෙන බොහොම සම්භාවනීය විහාරස්ථානයක් එනිසා අපි තෝරගෙන තියෙන්නේ ඉතාම වටිනා කියෙන පුදබිමක්. එනිසා නශ්‍රාවක සැදහැති ජනතාවට ශ්‍රාවකයන්ට අපි ආරාධනා කරනවා ඒ මහාපිංකමත් එක් ේකාත්නිික වෙන්ට. ඒ උපනන්ද හාමුදුරෝ කුඩා ස්වාමින් වහන්සේලා විශාල ප්‍රමාණයක් තමන්ග විහාරස්ථානයට අඳවාගන උන්වහන්සේලාට ගුණධර්ම කියලදලා උගන්නලා ආ සුග්්‍ය මේ සම්බුද්ධ ශාසනය අනාගත පැවැත්න උදසා භික්‍ෂුන් වහන්සේලා තනවන සාාශ්‍රස්ථානයක් තමයි මේ පිරිවන් විහාරස්ථානයක් මේක. ඒසා උන්හන්සේලා වැඩඉන්න කුටිවල වහලේ පෙටිසංස්කරණය කිරීමත් අපි අපේ නෙත්කටින පින්කමත් එක්ක. ඒ විහාරස්ථානයේ ධර්මසාාලාවඒක ධර්මසාාලාවක් වනාට වරුණ පොය දවසට මිනිස්සු ධර්මයහන තැනක්ම විතරක් නෙවෙයිවරුණ. අනිත් හැම දවසකම ගරුවණිය පොඩිස්වාමින් වහන්සේලා ඉගෙනගන්නේ බණදහම් ඉගෙනගන්නේ. ඒ ඒ හාාලාවෙ තුළ ඉඳගෙනටත් අපිහදන වහලයට එඳගෙන තමයි, ස්වාමීන් වහන්සේලා බ්‍රොහෝ ප්‍රමාණයක් තමන්ගේ බණදහන් ඉගෙනගන්නේ. ජය උන්වහන්සේලා බන්නදහන් ඉගෙනගන්නවා පිරිත් වතපොත් කරනවා. ඉතිං අපිට ඒ උන්වහන්සේලාටහි. සුගන්ධ කොටියත් ඒ ධර්ම ශාලාාවය මිහෙල් මාහලේ තමයි සකසාතිබෙන්න්නේ. පමක් නොවෙේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් දහම් පාසල පවත්වාගෙන දකුණේ විරස්ථානයක් මහ පිරිවන තිබෙනවන ඒතේදන අය. ්‍රිපු්ාම හාරස්ථානය. ඔ බලන්ඩ එතකොට වරුණ අපිේ තනවල වහලයට භාග්‍යතුන් වහන්සේ තැඩන්නවා. ශ්‍රාවක සංගයා සිිල්ප සාාස්ත්‍රොක් ගොහන කතයුතුත්තිය සිද්ධ කරනවා. ඒ වහලයට ඉඳගෙන ශ්‍රාවක සංඝයා ධර්මය හදාරනවා. එතකොට අපේ නෙක් ශ්‍රාවකෝ අප්‍රමාන පිනක් තමයි සිද්ධකරගන්නේ ඒ ඒ පින්කමත් එක්කේ ඒකාත්නික වෙලා එනිසා ඒ අසිරිමත් වූ පිංකමට මං ආරාධනා කරනවා. ඇත්තටම නෙස්ශ්‍රාවකයෝට අපි දෙයක් එව්වහම අපිට උපකාර කරනවා. එදා මෙදාතුර අපි දෙයක් හදනවා කියලා දෙයක් නෙස්ශ්‍රාවකයන්ට කිව්වාම දෙපාරක් නොසිතා විශේෂයම නෙල්ලිගලට අපේ කූරගලට අපිට උදව් කරනවා අවරුණ නෙස්ශ්‍රාවකයෝ. ඒ නිසා ඒ විශ්වාසය නිස්ශ්‍රාවකීන්ට අ තියෙන් අපි කියන දය කරනවා කෙනනිසා. ඒ විශ්වාාසියෙන් ඇත්තටම නෙල්ලිගල හා මුදුරුව හැටියට මත් ආරාධනා කරනවා. අපේ නෙස් ්‍රාවකෙන්ට ඌරු බොක්්‍ය උපනන් දෙෙේ තරුණ යතීද්‍රයන් වහන්සේ විශාල සේවාවක් සිද්ධ කරනවය පලාාතේද විශාල පිරිසක් වන්දනාමාන කරනවා. ඒ! දම්සබා මණ්ඩපේසහ සුගන්ද කුටියේ වහලේ තනවන්නට තමන්ගේ සුකිය සත්තාරක දායකත්තය ලබාදෙන්ට කියලා මං මේ අවස්ථාවේදි විශේෂෙන් සීපත් කරනවා. ඇැ වරුණ දන්නවන කූරගල හදන්ඩ විශාල නයබරකින් හදලා? ලක්‍ෂ තුන්සිියක වගේ නයබරකින් පෙළෙනව මමත් මේ වෙදදි හැබැයි. එහෙම තියද්දිත් වරුණ මම එතෙන්ට උපකාර කරන්නට කිය කියන්නේ. ඒ තරන් ඒ වටින නිසා ඒ වැඩේ ඒ නිසා අපි මෙවර කියනවා. ඒයි අසිරිමත් වූ පින්කමත් එක් එකතුෙන්ට කිය අපි සත්පුෂි මිනිසුන්ට කියනවා. ඒ වගේම තමයි අ වරුණ අපේ ධර්ම සාකච්ඡාවේ ආරබ්්‍යය ගත්තේ, මේ කාලේ මිනිස්සුන්ගේ පිනේ අඩුවක් තියෙනවා නේද පින්කං කිරීම අඩුවත් තියෙනවා නේ ද කියලා. ට බොහෝ අපේ නෙශ්‍රාවකයන්ට හිතෙන්න පුළුවන් මේ කාලේ ආර්ථික අපහසුතා තියෙනවා. එවගේම විවිධ ගැටලු තියෙනවා. ඒ නිසා අපිට පින්කං කරන්න අපහසුතා තියෙනවා කියලා හිතන්න පුළුවන් හැබැයිස්වරුණ මේ රුපියල් සතවලින් ඉලක්කං වලින් නැතුව අපිට, රුපියලක්වත් තියදංකරන්නේ නැතිවත් අප්‍රමාන වූ ස්වද්ධාවකින් රැස්කරගණඩ පුළුවන් දෙයක් තමයි පින කියනෙක. අනුමෝදං වෙන්ට පුළුවන්කෙ දෙයක් තමයි පින්කං කියන්නේ. එනිසා මෙවර මම දැකදැන් උදාහරණයක් සෑමදිනයකදීම විහාරස්ථානවල පවත්වන සම්බුද්ධ වන්දනාවට, ගෙදර ගහේ තියෙන මල් ටික නලාගෙන ගෙහිල්ලා තතාගතීන් වහන්සේට පුෂ්ප පූජාවක් කරන්න අපිට වියදමක් වෙන්නේ නෑනේවරුුණ. එතකොට ඒවාගේ අපිට පින්කං කරන්න පුළුවන්. එතකොට මම දකින දෙයක් තියෙනවාවරුණ. තැම් බලන්ට මේ රටේ හැමෝගෙම ගුණධර්ම ටිකක් බොහෝමයක් ගුණධර්ම පිරිහිච්චි ුගයක්නෙ දැම් මේ යුගිය කියන්නේ. ස්වාමීන් වහන්සේලාට ගරහනවා. අපේස්වාමෙන්ම පන්සලේ ලයිට් බිල වැඩි කරා කියලා කියද්දේ හාමුදුරුවන්ට නිකම් බද්ධ අප නිකම් බත් කන්න මිනිස්සු කියල සංගයාට බනිනවා. පන්සල්ලලට බලවා පන්සල් කරුවලේ තියන්ට කියනවා සංගයාට ගරහනවා. එවට ධර්මයේ විශ්වාසකරන්න නැතුව කුසලා කුසර විශ්වාස කරන්නේ නැත්තුව. ස්කත ෘස්කෘත කර්මයන්ගේ ප්‍රතිවපාක ගැන හිතන්නටුව විශ්වාස කරන්න ඇතුව අපේ තරුණ ප්‍රජාව නිරාගමික වෙලා සිටිනවා. එ ඒ ගොල්ලො තතාගතීන් වහන්සේට ගරහනව සද්ධර්මයට ගරහනව සංගේ අට් ගරහනව. චතු්‍රවාර් සත්‍ය ධර්මයට කල වන බුද්ධාධයටතැහි සැකේ උපදවාගෙන තියනවා ආර්ය උපවාදයට පත්ලා තියනවා මහසෑයට ම මහසෑ ගරු බාන්්ඩ පූජාවක් කරෝතින් ඒකට ගරහනව. මහසෑයට විසතුරු පුෂ්ප පූජාවක්කරෝතින් ඒකට ගරහනව. පළවැල පූජාවත් තිබොතින් ඒකට ගරහනවා. බුද්ධ පූජාව නොතියා මිනිස්සුන්ට කණ්ට දෙන්ඩ කියනවා. භාගතුන් වහන්සේගේ සරුවච්ඥතා ඥානයට උන්වහන්සේගේ සාරාසංකයේ කල්ප ලක්‍ෂ්‍යාපිරූ දාන පාරමිතාව ෘර්ධි ප්‍රාත්තිහාරයට ලැබෙන දේවල්ලවට ඉදිසියා කරනවා. බුද්ධ පූජාව ප්‍රතික්ෂේප කල්ල දුප්පත් මිනිස්සුට්ට කණ්ඩෙන්න්නඩ කියනවා. ඒ වගේ මිනිස්සු අද යමේ පිනක් කරනවා දැක්කහමේ පිනට ගරහල්ලා ඉස්සර සාදුසාවාදු කියලා අනුමෝදන් වෙනවා මිනිස්සු අද ඒකට ගරහලා අකුසල් කරගන්න. ඒවගේ දෙයක් වෙලා තින දැන්වරුණ නිකං හිතන්න දෙදස් දහ අවේවශ්‍යයේ අප්‍රේල් මාසේ විසියෙක් වැනිද තමයි සාහරාංකීන ත්‍රස්තවාදයා, බෝම්භ ප්‍රහාරමාලාවක්තිය ක්‍රියාත්මක කරලා, ඇම වරුණ විශාල විනාසයක් කරා අපිට ඒ අවරුද්දේ වෙසක් පුර පසලොස්සක පොහොය අපිට සමරන්න බැරිවුණ එතකොට දෙදස් දහනවෙයි ඒ දේ වුණ දෙදහස් විස්සද මේ කොවි් වෛරසය මේ රටටට ඇවිල්ලා අපි වෙසක් පොසොන් සමරන්න බැරුව කටින චීවර පූජාවන් සිද්ධ කරන්න බැරුව විධ ප්‍රශ්නාව විසි එකෙත් ඒ ප්‍රශ්නයාව දැන්වරුණ මේ සහරාන්කන චත්තවාදයාගේ, බෝභ ප්‍රහාර්යේ සිට මෙන්න මේ දක්වාම මේ වගේ අවුරුදු තුනක කාලයක මේ රටේ මිනිස්සුන්ට මහා පින්කං කරන්න බැරිවුණා. එදොත් අපි ඒ කාලැපි දහස් සංකයාත් අපි ඇත්තටම පින්කමක් සිද්ධ වනාානන් සිද්ධ වනේ පවෝග කාලෙටම වරුණු නෙත්තකත් එෙක් අපිකරපු කූරගල පින්කන්ටිකෙනෙ, ගර්බනි දහන ඔස්සවය පින්කම අපි කරව්වා දහතුන් වහන්සේලා තැන්පත් කිරීමේ පින්කමයි. ූරගලටින පින්කමයි කූරගල මංග්‍රශිලා පැති ස්ට්‍රාන පින්කමයි කූරගල මහපුදබිම සම්බුද්ධ සාසට පූජාකිරීමේ පින්කමයිත්තම අපිට කරන්න පුළුවන් වුණන පහුගේ අවරුදු තුනටම නනිස්ශ්‍රාාවකයත්තක්කුත් වෙල විශාල පින්කං හැටියට ඉට අමතර අපිට පුළුවන් වුණ පිච්චවන්නේ පින්කම සිද්ධ කරන්න අවස්ථාව ලැබුණ ගොතම හාමුදුරුවොත්තෙක්. දැම් බලන්ට වරුණු අවුරුදු තුනක් මිනිස්සු පින කියනක රැස්කර ගත්තෙන. අවරුදු තුනක් මිනිස්සුන්ට පින කියන එක රැස්කරගන්ට අවස්ථාවක්කා වෙන. බලන්ට අවුරුදු තුනක් පෙරකරපු පුන්නය එර්දියෙන් ලැබිචිදේවල් ආහාරයට ගනිමි ඒ සැපය අපි විදනය කරා. දැම් මිනිස්සුන්ගේ පින පොහොසත්තුනේ නෑ පින වර්ධනය උනේනෑ අවරුදු තුනක් දැම් බලන්ට වරුණාද සමාජිත වෙලාතින දේවත්. මිනිස්සුන්ගේ හිත් සුවපත් එෙද්දී මිනිස්සුන්ගේ ආධ්‍යිාත්නය සුවපත් එෙද්දී. මිනිස්සු පිනෙන්ම් පොහොසත් එදදි ස්ොභාවය ධර්මය පවා මිනිස්සුන්ට සලකනවා. ඒ පින පිංකං සිද්ධ කරලා මිනිස්සුන්කෙ හිත ප්‍රභාෂර වෙද්දේ. මිනිස්සුන්ගේ හිත්වලින් දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යයාත පිරිසක්කවර, ලෝක සත්‍යයාට කරුණාව දයාව මෛත්‍යය පතු්‍රමින් මෙසිත වඩනකොට එකල අපි දහස් සංඛ්‍යාත පිරිසක්. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අපි මහසෑ මලුවට එකතු කරවලා. මහස ඒ වන්දනා කර එලිවෙනකන් සද්ධර්ම දේශනාවන් පවත්වලා ඉනික්බිත්තෙන් යුත්තවපි මොකද කරේ ලෝකයාට මෙත්තඩුවනිත් එකකත් එෙක් අපි බොහෝ කාලය. ඒත් මහ පින්කංට වෙන නාලිකා වෙන සංවිධාන වෙන ස්වාමින්න් වහන්සේලා සිද්ධ කරන පින්කන් දැන් අවුරුදු තුනක් මේ රටේ වනේ නෑ. හැබැයි දරුණම ආර්ථික අවපාතයට අපි පත්වෙලා තියෙනවා. අද වවන්ට බෑ පි අද සමහරවිරට දෙයක් පවද්දි අධික වැස්සක්කවෙල වවභෝගටික විනාස වෙලා යනවා. එහෙම නැත්තන්ගේ අනි පැත්ත දැන් වවන්ට පටන්ගත්තහම වැස්සනෑ වැව්වෝල වතෘටික හිදිල වවන්ට වතුෘු ටිකනෑ. වැස්ස නැති නිසා ජලවිදිරි බලාගාර්ටික තියෙනආස්ශ්‍රත ජලාසොල වතුෘටික හිදිිලගිහිල්ල ඔන්න ජලය නහැ. ට ජල විදිරි බලාගාරය උපාදනය කරන්නට විදි ඇතවට අපේ අටේ ජනතාවට. දේශපානක වසේ මහා සංගයාගේ පැත්තිං අධ්‍යාත්නක පැත්තෙන්. ඇස්වභවධර මේ පැත්තෙන් බහබෝග පැත්තෙන් කෙත්ව තුළිල් ලබෙන අස්සන්න පැත්තෙන් මේ කිසි තැනකින් වත් බලාපොරොත්තුව අතියාගන්න බැරිවිදියට අපි හැම පැත්තකින් මසරණ වෙලා. හැම දාම අපිට අහන්ඩ ලැබෙන්නේ රාග දේශ මොහවර්ධනය වෙන දේවල්. මිනිස්සු මරාගන්නය ව්වා හොරකංකරන ව්වා ගහතනය කරගන්න දේව මන්ද පෝෂණය මිනිස්සු මෙච්චරක් පෙළෙනවා. මේ වගේ? මේ සාපිපාසියෙන් පෙලෙන සමාජයක් නිර්මාණය වෙන බවක් අපිට පේනවා. ඇයිවරුණ මෙහෙම වෙන්නේ. යමකුට ආයුශ්‍යය සහ වර්ණයේ සහ සැපේ බලය ප්‍රඥාව කියෙවවා අඩුවෙනවනං අඩුුවන්න පින නැතිවේඥ කල්ලේ. පිනත් එක්ක මිනිස්සුන්ට ලැබෙන දේවල් තමයි ආෛුෂවර්ණ සැප බල ප්‍රඥා කෙනෙක. ධානයත් තුළ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා වරකදී? ධානයත් දෙද්දියේ ධානයේ තියෙනෙ ආහාර සූපවැංජෙන විතරක් නෙවෙේ. ඒ දාානයේ බත්පත්තේ අඩංගු ආවිශවර්ණ සැපබල ප්‍රඥාකෙන සම්පත්තිප පහා. ඒ සැම්පත්ති පහ දන් දෙද්දී දායක පක්ෂයටද ලැබෙනවා සම්පත්තිපහ ඒ මොනවද දන් දෙෙන සම්පත්ති පහම සංගයාට ඇය ආහාරටික දැපිහිම හාමුද්‍රයෙකුට දානයත් දෙෙනවා. ඒ ධානේතියනවා වලඳපුවා මුන්වහන්සේලාගේ ආවිශෂය වැඩෙනවා. වර්ණය වැඩෙනවා. න්හන්සේ ට සූසේ වැඩවාසය කරන්න පුළුවන්කම ලැබෙනවා.ඒවගේ මේ ධානයතුළින් සම්පත්ති පහක් තමයි දන් දෙන්නේ දායකයා පෙරලාදායකයටත් තේ සම්පත්ති පහ ලැබෙන ආවිශෂවන්න සැබල ප්‍ර්ඥා කියලා. එතකොට දන්දෙද්දි තමයි යමෙකුට යමට ලැබෙන්නේ. වටදන්ට දෙන්න්ට තමයි ලැබෙන්න්නේ යට භාගිතුන් වහන්සේ වරකදි කියනවා පුනක් පුනන්යාච කායාච යන්තී, පුනප් පුනන්ධානපති දදන්තේ, පුනක් පුනන්ධානපති දදත්වා, උුුණක් පුුණන්සක්්ග පේතියන්තේ උන්වහන්සේ දේශනා කරනවා යාචකයා නැවත නැවත හිඟා කනවා. ධම්පතියා නැවත නැවත දන් දෙෙනවා. නැවත නැවත දන්දයේලා නැවත දේනඇත දිවිය මාංශක සැපසපපත්ති විදිනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට අර දන්දෙන මිනිස්සු සමාජයක පිරිලා ඉද්දී. ටෙරුවන් වඳින මිනිස්සු සමාජයක බහතරේ වෙද්දේ. ආගෙතුන් වහන්සේ කරේ හිත පිරේ නමිච්ච මිනිස්සු සමාජයක බහුතරයක් ජීවත් එෙද්දේ. බුද්ධාධ යුතුමන්ට සලකන සිල්වත් ගුණවත් මිනිස්ස වැඩිහරියක්ත් ජීවත් එෙද්දේ. තතාගතීන් වහන්සේකර ආමිසියෙන් පුද දෙන ප්‍රතිපත්යෙන් පුදන මිනිස්සු සමාජත්තුළ ජීවත් එද්දේ. ඒ සමාජයේ ජීවත්වෙන රටවැසියන්ට රටට දයට සත්තුෘෂ දෙවිය උපකාර කරනවා. ඒ වගේම තම සොභාවධර්මය පවා සලකනවා. එදා දුර්භික්ෂයක් කඇතිවච්චි යගගේ භාග්‍යතුන් වහන්සේ රත්තන සූත්‍ර දේශනාව සිද්ධකරද්දිවරුණ මුළු විශලා මහනරම පාර්ශුද්දත්වයට පත්වුණ. එදා ජයමා හාමුදුරල්ලඟ වැසිපිරිත කියවද්දි සිල්ලත් ගුණවත් සංගේ අහිංසක මිනිස්සුන්ට ගොවිතනක් පතක් කරගන්නඩ බැරිවුන් බැරිවෙනවක් කියලා ජයමා හාමුදුුවන්ගේ රං හඳට ඇහුුණ වගේ මහ වැසි වෙහලා වැැව්වමුණ ටික පෙරලා කෙත්වතු ටික සාරවෙලා අටු කොටු ටික පිල්ලගිය. ඒ නිසා මිනිස්සුන්ගේ පිනෙහි අනුමෝදන්ගේීමේ අඩුවක් අද තියෙනවා ඒ අඩුව විපාතයත් අද අපි විඳිනවා ඒ නිසා මේකෙත් බීරිග වශය මේවක් කොහොමද වෙන්නේ කියන කාරණාව න විරාමයෙන් අනතුරුව වරු අපි සාකච්ඡා කරුම්. හඳ අපඒ විරාමෙකට යන්න සැරසෙනම හොතේ බවබට දෙනාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දුරකතනන්කය සෙහිපත් කරන්නන් අපි නොව විශේෂ වූ ගොඩ නැගිල්ල ධර්මශාලා ගොඩ නැගිල්ලක් මේ සුගන්ධ කොටිය ඇතුළත් ගොඩ නැගිල්ලා එවගේම දෙන අය ප්‍රදේශවය දරුවන්ගේ දහම් අධ්‍යාපනයේ හදාරණ ගොඩ නැගිල්ලා ඒවගේ ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසැල පවත්වන ගොඩ නැගිල්ලා. ඒවගේම පොඩි ස්වාමින්න් වහන්සේලා ගෞරෝණය ස්වාමීන් වහන්සේලා පිරිවෙන් අධ්‍යාපනය ලබන ගොඩ නැගිල්ලා මේ අතින් බල්න්නවිත විශේෂ කාර්භාරය රැසක් සිදු කරන ොඩනගල්ලත්තමයි මේ අපේ පූජන ර පොක්්‍ය උපනන්ද හාමුදරන් වහන්සේ වැඩෙහිදින දෙනි අයස්සවේ පුෂ්පරාම විහාරස්ථානයේ මේ ගොඩනැකිල්ල. හි වහලේදදි කිරි දිසා තම අපි වස්කාලයේදී සේනාසන පූචාව නම් වූතුම් පු්න්නි කර්මයයටතේ ඔබට දායකවන්න යාරාධනා කළේ එපිරිබඳ දැනගන්නට බිදුවයි හතයි හයයි නමසි අසූ වටයි දා හතයි හතලිස්සේක. පිින්දුවයි හතයි හයයි නවසි අසුවටයි, දා හතයි. හතතිරිි එක දුරකතනන්කෙයට කතා කරන්නට ඔබට ආරාධනා කරමේේ සඳහත් දායක වෙන්නට ඔබට ආරාධනාක් කරමෙන් අපේ ශාක්‍යාව ලෝකනයෙන් විරාමේකට යනෝ නැවත සම්හඳ වන්නේ ශාඛ්‍යාව ලෝකනය සමග ශාක්‍යාව ලෝකනේදී. මේ වස්කාලයේ අපි කරන්නාාවූ පිංකම්වලින් රැස්කරණට තිබුණු පින අහුරාගන්නවාට වඩා පින්කමට යොමුුවීමේ වටිනාකම කොතරම් ප්‍රශ්න පීඩා ගැටලු ආවත් ඒ සඳහා යොමු වීමේ අවශ්‍යතාව සහ මනුෂ්‍ය ජීවිතයේ ඒ පිනේ ඇති වටිනාකම පිරිබඳවයි. අපේ නෙල්ලිගල හාමුදුරුව ඔබට කාරණාපාදා දෙමින් සිටි. අප හමුදරුවන ඇත්තටම මේ හතුනාගත්තු මනි සුතමයි පින්කංවලට ලොබ බැඳගන්න නැත්ම් පින්කම්වලට කැමැත්ත දක්වන්නේ. අපි කියනවා තන්හාවයම නැත්නම් යමක් කෙරෙහි ආශාව කැමැත්ත ඇතිවීම ජීවිතයට හානිකරයි කර. හැබැයි ධර්මයට ලොබ බැඳ ගැනීම. කැමැත්තක් ඇති කර ගැනීම. ධර්මය නියලීම. එවෙනුවම්ම කැපවීම ජීවිතයකට හානියක් න වාසනාවක් යි න ද පාිරේ. ුණ ඒ කාන්ත වශයෙන්ම ලෝකේ අපි බොහෝදේවල් අපි ලෝකයේ බොහෝ කාලයක්වරුණ වැඩිම කාලයක්. ලෝකයේ ජීවත්වන අපි ජීවිතය වැඩීම කාලයක් අපි කැප කරන්නේ මෙලවවශයෙන් දාල යන දේවල් රැස් කරන්නට. ඇරයි යන දේවල් රැස්කරන්න නෙවේ. ඇරහි යන දේවගොත් තියෙනවා නං අපි අකුසල් කියන දේවලුත් ඇරගෙන යනවනවරුණ ට ඇරන් යන ගිහිල්ලත් දුගතිය පිණිස පවතින දේවල් රැස් කරන්න තමි ජීවිතයේ බොහෝ කාලයක් කාලේ ගැතකරන්න හැබැයි අපි ජීවිතයේ පුරුදුවෙන්ට ඕන්නේ ජීවිතයේ මේ කාලෙ හරි ජීවිතයේ මෙලව යහපත පිණිස පවතිනයි පරලොව සුබසිද්ධිය පිණිස පවතින මෙකරකෙන උප්‍යර්ථ සාධනය පිණිස පවතින නිවම්බග ශාක්ෂාත් කර ගැනීමට උපකාර පිස පවතින පින් කුසල ධර්මයක් රැස්කරගන්නට අපි උත්සාහ ගන්ට ඕනෑ. එවට ජීවිතයේ දුකසේ රැස්කරගණට ඕන දෙයක් තමයි පින කියන්නේ. තැපි ජීවිතයේ බොහෝ පොත්තියනවාන අපිගාව අපිට ඩෛරිතියෙනවා. බැංකු පහකහයක බැංකු පොත්තියෙනවා. ණය පොත්තියෙනවා. ගෙවපු පොත්තියෙනවා. හැබැයි ජීවිතයේ අපි හැමදාම පුරොවගන්න ඕන බැංකු පොතට වැඩිය පින් පොත. එතවට මේ ලෝකේ ලෝකෙ විධ පොත්තීරවනවරුන් අපිට ලේදන්දීම මේ පොතත් තියනවා. හැවැයි ජීවිතයේ ගොඩාක් තතුටෙන් අට බැංකුපොත දැක්කට වැඩිය පිම්පත බලදධ්‍යපේදී අපි හදවත සතුටු වෙනවන. ලේදන්දී මේ අවස්ථාටික සඳහන් වෙලාතියෙන පොතදිහා බලදධ්‍ය අපිට සතුටු වෙන්න පුළුවන්න. ඒ පොතන වැඩියන් කොල පිරලාතියන්නේ ඒ ජීවිත හරි ශ්‍රේෂ්ටයිවරුණු. එනිසා ජීවිතයේ අරමං හැමදාම කියන කතාවත් තියෙනවන කවදාවත් ස්ොභව ධර්මයෙන්වත් සමාජයෙන්වත් වරුණ පිනපැත්තට ඇරංගිහිල්ල සොගතිය පැත්තට අපි එකතු කරන් යන සමාජයක් නෙවෙීමේ ලෝක තියෙන්නේ. ලෝකයේ පවතින්නේ දුක පිනිිස භාගතුන් වහන්සේගෙන් පිරිසක් ඇවිල් අහනව ලෝකෙ පිහිට්ටලා තියන්නේෙ මොහක් මතද කියලා, භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ලෝකෙ පවැතිලා තියෙන්නේ දුක මත කියලා. මේ ලෝකෙ හැමදේකම අයිතිකාරයා කෞුද මාරයා. වැට මාරය කියන කෙනා කවදාවත් අපිට යහපතක් නං කරන්නේ නෑ අයහපතක් පිණිස. එනිසා අපි මේ යන්නෙම වරුණ අ මං හැමදාම කියනකද ගලන ගංගාව පහලට ගලනවා වගේ හැදන ලතාවන් වැල්ටික නැගැනෙහිට ඉරපාර පැත්තට වැල්ටික අතු්ටික කොල්ල දඩුල්ලාල් වැෙනවා වගේ. උඩට දාපු දෙයක් වේගෙන් පහලට එනවා වගේ සසරය ඉපදිච්චි අපි වේගෙන් ඇදෙන්නේ නිවන පැත්තට නෙවෙයි නිරේ පැත්තට එතකොට නිරේ පැත්තට ඇදිච්චි අපි නිවන පැත්තට යන්ට සුගතියට යන්ට දුගතියට ඇදෙන ලෝකයේ දුගතියට ඇදෙන ලෝකෙ සුගතියට යන්ට කියන්නේ තිකක් අමාරුදයක් වරුණ ඇත්තටම කැපවීමක් කරන්නට ඕන දෙයක් යොනිසෝ මනසිකාරයෙන් යුත්තෝම කටයුතු කරන්ට ඕන දෙයක් එහෙමකරෝතින් විතරයි අපිට මේක ගමනක් කර මේ බැඩේ අපිට කරගන්න පුළුවන්කම තියෙන එත්තකොට මේ වර්තමානයේ ගත්තොති පොද යෝනිසෝ මනසිකාරයක් තියෙන එලබි සිහිත් තියෙන ශක්තිමත් හිතත් තියෙන තෙරුවන් කෙරෙහි නොබිදුුණු විශවාාසයක් තියෙන බුද්ධාධී උතුමන් වහන්සේ කරින් නොබිදුුණු නොසලෙන ශ්‍රද්ධහවත් තියෙන අවබෝධයෙන් පමණක් තෙරුවන් සරණ ගිය ෘත්තවත් ව ආර්ය ශ්‍රාවකයකුට විතරයි මෙන්න මේ කාලෙ පින්කමක් කරගන්න පුළුවන්නේ. අර භාගතුන් වහන්සේ දේශනා කරන එක තැකදිවරුණ දානංච යුද්ධංච සමානමහු කියලා. හොඳේ එ දැන් කටින පින්කම කියන්නේ තරුණ දානයක්නෙ කටින පින්කම කියන්නේ ධනය. ට දැන් ඒ දානයා දෙනවක් යන යුද්ධයක් කරනවා වගේ. ඇයිඒ. ලෝබය කියන සිතුවිලිත් එක්කල් දේශ කියන සිතුවිලිත් එක්ක මෝහො කියන සිතිවිලිත් එෙක්ක, ලෝබදේස මෝහො කියන සිතුවිලිත් එෙක්ක අකුසල් සහගත සිතුවෙලිත් එක්ක යුද්ධයක් කරන්ටවඋන දානයත් දෙන්න ගාපුහම්. තැන් දානයත් දෙෙනකොට වරුණ විස්රෝම මාරයා කියන කෙනා ඇවිල්ලා. අරේ යුද්ධකරන්ට වෙනවා ද්‍යානයක්දෙන්ට හිත පහදවාගන්න. විවිධ දේවල් කරුණු හිතට කියලා. ලෝබ සහගත්ත සිත්ව වෙලි දේශ සහකගත සිතතිි වෙලි මොහ සහකත්ත සිත්තිවිල්ලි අපේ හිතට දීලා මේකින් අපිව පරාජය කරන්ඩ උත්සාහ කරන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කර ලෝක සත්්‍යයාගෙන් බොහෝ දෙනෙ පැරදෙන යුද්ධයක් තමයි දන්දීමේ යුද්ධය කියන්නේ. දැම් බලන්ට විවිධහයුතු හදාගන මේ කාලේ කටිනයක් කරනවා කියන්නේ කටින පින්තමකට එරකතු වෙනවා කියන්නේ මේ කාලනං, සැබැහැම යුද්ධයක් තමයි වෙනදටත් ඇැඩිය. එතකොට සිතුවිලි අපිට දෙනව විවිධ සිතුවෙලි මේ කාලේ අමාරුයි පස්සෙ පුළුවන් මේ කාලෙ දන් දෙන්න කලින් අපින්ටෝන අපි කාලයි ඕන මේ පින්කංකරන කාලයක් නෙවෙේ ජීවිතය ගෙටගහගන්න කාලයක් ඒ වගේ විවිධ නිමිති ඇවිල්ලා අපි අපේ පුුණ්්‍ය පක්ෂය අහුරණ කාලයක් තමයි ඇත්තටම තේරණ භහසාාවෙන් කියනවන නීවරණ කාලයක් තමයි මේ කාලෙෙන් නිවන්න අහුරණ කාලයක් තමයි මේ කාලෙ කියන්නේ. එනිසා අර දේශනාවක තැනක තියෙනවවරුණ කාල විපත්ති කියන්නේව්වා අවට පස්සේ මිනිස්සුන්ගේ පිනතියෙන මිනිස්සුන්ගේ පිනතාවකාලිකෝ යටපත්වෙලා පුංචි මහරි අකුසලේ බලවත්වෙනවා කියනවා ඔය කාල විපත්තිාවති. කාල විපත්ති කෙනක රෝග පීඩාතිියෙන්ගෙන විපත්ති දරුණු පාලකයන් රට තුළ බිහිවෙන කාලය තියෙන විපත්ති ඔය වගේ කාල විපත්ති භාග්‍යතුන් වහන්සේ විග්‍රහ කරනවා. දැන් අපිට මේ කාල විපත්ති දෙකක්කකට වෙලානි තියෙන්නේ හරිහමන් රටට දෑයට සම්බුද්ධ ශසනයට ආදෙරය කරන ඇ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂා කලා පෝෂණය කරන්න ටෝනෑ කියලා හිතතියෙන සත්වෝෂ රජවරු එක්කෙනෙක් වත් නෑ. යක එක්කෙනෙක්වත් නෑ නපුරු රජහුරු රමේ රටේ ඉන්නේ එනිසා ඒකත් කාල විපත්තිය රෝග පීඩාදිය බහුල වශයෙන් තියෙනවා ඒකත් කාලවිපත්තියා එතකොටට අන්න ඒ කාලවලදි මිනිස්සුන්ගේ හිත් අකුසල් ඒ පොහොසත් වෙනවා කියලා භාකයවතුන් වහන්සේ දේශ නාවශන ඳහන් වෙනවා එතකොටට අපි තේරුම්ගත යුතු දෙයක් තමයි මේ අපි ජීවත්තෙන්නේ අපේ අකුසල පක්ෂයේ බලවත්වන කාලේක. අපිට අගතිය පිණිස කටයුතු අපි නොදනුවත්වොම සිද්ධ කරන කාලේක. අපේ හිත අපි නොදනුවත්ව හොරාගෙන මාරයාගේ අවශ්‍යතා අපි ලවාක්කරගෙන එයාගේ වසගේයට අපි ගෙන්නගන්න කාලයකයි අපි ජීවත්වෙෙන්නේ. මෙන්න මේ සිතුවිලි ටික අපිට ඉතාම වටිනවා? මෙට මේ අවබෝධයසිහිය සතිය නැතිකරගත් තොතෙන් අපි දන්නම නැතු අර රැල්ලට අහුවෙලා යනවාවරුණ. එනිසා වෙනදට වැඩියෝ වුවමනාවෙන් සිතුවිලිවලින් දුකසේ. වෙනදා දහදාහක් දීපු කෙනාට මෙර රුපියල් පණහක් දෙන්න පුළුවන් වේ. හැබැයි දහදාහ දුන්නා වගේම හිත දියුණු කරගෙන රුපියල් පහ දෙන්න පුළුවන්ං වටිනවා. මෙලව මේදා කිසිදයක් කරගන්න බැරුවේ. හැයි අර අවුරුදු නවයක් කටින පින්කං කරලා අවුරුදු නවයක් මේ නෙත්තකත් එක්ක අවුරුදු පහළවක්විතර මහපින්කං කරලා තුංවේලම සද්ධර්ම දේශනාවන් නහලා මහසයා වන්දනා පින්කං කරලා. අපේ හිත යංකිති තැනකට අපි දියුණු කරගත්ත නංවරුණ. එත් දියුණු කරගත්ත හිත ආරක්ෂා කරගන්ටඕන. නැවත පිනක් කරගන්න බැරිවුණත්කමන්නෑ මේ කාලෙවරුණ. ඇැබැ කරගත්ත පින නැවත නැවත සිහිකර කර ඇති කරගත්ත ගුණධර්මටික විනාසදෙන් වෙන්ට නොදී හිතාරක්ෂා කරගන්නට ඕනෑ කාලය. ඒ මේ කාලෙවල තමයි ඇත්තටමවරුණ මේක ඉතාම් සංක්‍රාන්තිකාලයක් මේ ගෙවෙන්නේ. සමහර ඇත්ත ජීවිතය කරගත්ත පින්කංකෙරෙහිත් කලකිරන අවස්ථා තියනවා. අර පූර්වචේතනාව මංචන චේතනාව ප්‍රචේත්තනාාව කර චේතනා තුනත් තියෙනවන දානයක් දෙදදි දෙන්ටක්. ලින් හිත පහදවා ගන්ටෝන දන් දෙද්දිත්හිත පහදවා ගන්ටෝන දන්දීල ඉවරුණට පස්සෙත්තිත පහද ගන් ඕනැකිල බාගිතුන්ු අන්ස දේශනා කරනවාන. ඒවාගේම දැන් බොහෝමිනිස්සු කුසලේට හානිකරගන්නේ අපර චේතනාවේ අන්තිමවස්ථාවේ දිවිධ නිමිත්තියගොල්ල නිර්මාණය කරගෙන ඒගලු අකුසල් කරගන්නවා. එනිසා එහෙව කරගන්නේ නැත්තුව මෙන්න මේ අපරස් ජේතනාව වගේ කාලයක තම ඇපි ජීවත්තයෙන්. ඒනිසා. අත්තුරුෂ මිනිස්සුන්ට මනායෝනිසෝ මනසිකාරයෙන් යුත්තව ජීවත්තෙන්ටෝන කාලයක් මේක හොඳ සම්මා සතියෙන් ජීවත්තෙන්ටෝන කාලයක් මේක අපිට පිනක් කරගන්නට අපහසු වගේම තමයි අපි නොදනුවත්ම අපිව දුසිරිතේ සම්මාදන් වෙන කාලයක් දුසිරිතේ සමාදං වෙන කාලයක් අපි නොදනුවත්ම අසත්තුෘෂයන් සමග එකතු වෙලා අසත්තුෘෂ කටයුතු කරන කාලයක් මේ කාලේ ඇත්තටම අපිට තියෙන රැකවරණය අහිමි වෙන කාලයක් මේක එනිසා මේ කාලෙ හිත පවත්වාගෙන තෙරුවන් කෙරෙහි ඇලිච්චි සිතිං කුසලය කෙරෙහි ඇලිච්චි සිතිං බුද්ධාධි උතුන් කරහි ශ්‍රද්ධාවිෙන් ඇලිච්චි සිත පවත්වාගෙන දුකසේහරි පිනක් ්‍රැස්කරගන්ට පුළුවන්කම තියෙන්නෙ මේ කාලේ සැ සත්තුරුෂ වීරියවන් තුතුමන්ටමයි එනිසා. මේ කාලේ වීරිය තියෙන උතුමෝ වීරිය වර්ධනය කරගන්න ඕනෑ. එනිසා අලුතෙන් පිනක් ක්‍රැස් කරගන්ට උත්සහ ගන්නවා වගේම මෙතුවක් කාලයක් තමන් ඇතිකරගත්ත ගුණධර්මටිකත් දියුණු කරගන්නවා වගේම. ප්‍රැස්කරගත්ත ඇතිකරගත්ත ගුණධරම ටිකත් තාරක්ෂා කරගන් ඕන කාලයක් වරුණ මේක. එනිසා මනාහාසිියයෙන් යුතුව කටයුතු කරන්නට ඕනෑ මේ කාලේ. හැම අතකින්ම? මාරයාගේ මාර සේනාවගෙනල් අපි මාරවසන්ගේට ගණටයි උත්සාහ කරන්නේවරුණ. එනිසා ඒ අභාග්‍ය සම්පන්න කාලයක අයන්නයින් කරන්න භාග්‍ය යඔබට හිමිවෙන්නේ අසහනය පවතින කාලයක අයන්නයින් කරන්න සහනය ඔොබට හිමි වන්නේ. එවගේම තමන්ගේ ජීවිතයට දර්ණු ලෙසින් අයහපත එල්ලවී තිබෙන කාලයක යන්න අයින් කරන්න කොට යහපතමයි ඔබට හිමිවන්න. එැ ඉතින් මේ සීරුදේව ලයින් කරන්නට හිතහදන්න පුලුවන් වැඩ පිරිලතියන්නේ නං මේ ශ්‍රී සද්ධර්මේ බදුරජණන් වහන්සේ පෙන්නපු මාර්ගයේ එමාර්ගය අන උතුමන් වහන්ේ තමයි ඔබට මේ පණිවිඩය කියන්නේ මේ අනුශසනා කරන්න. එනිසා පිනට දහමට කුසලයට නැමුණුහිත් කවදාවත්කක් වෙනස් වන්නේ නැහැ. එහෙත් පිනට දහමට නොනැමුණු හිත්. මේ මාර්ගයෙන් තොරව වෙනත් මාර්ගල ගිහිල් අසරණ වෙනතත්ත්වයන් දුටවාම එයින් ඕවන් මුදවා යහපතට කුසලියට පිනට යොමුකරවීම සම්බුදධ ශ්‍රාවකයන්ගේ වගකීමක්. එක තමයි කල්්‍යාන මිත්‍ර සම්පත්තියක තියෙන වටිනාකම. එනිසා එක කල්්‍යයාාන මිත්‍ර සම්පත්තියේ දෑතයි අප ශ්‍රාක්්‍යාවලෝකනයෝට දිගු කලේ පීඩා සහිත කාලයක පිනක කුසලයක වටිනාකම කුමක්ද මේ වස්සාන ඉර්තුුවත් එළඹෙන ජීවර මාසයත් ඒ සඳහා යොදාගන්නේ කෙසේදක් කියෙනන කාරණයේ අද මනාසය ඔබට දෙනෙන්නට පහදාදුන්නු වැඩසටහන නිමාවට පත්කරන මොහොතේ අපේ පූජනීය නෙල්ලිගල හාමුදුරුවන් වහන්සේගේ ඇරයුම නිසාවෙන්ම ප්‍රධානකොටගෙන වගේම මේ දෙනි අය ස්ත්‍රී පුෂ්පාරාම විහාරස්ථානීර තිබෙන අපේ සබඳතාවත්වත් ශක්තිමත් කරලීම උදෙසාම අපි පූජනය උර බොක්කය උපනන්ද හාමුරුවන් වහන්සේ වැඩෙහිඳින්නව ූ පුො බූමියම මෙවර. කටින හා පින්කම පවත්තන ුණ්‍යභූම බෝට පත්කොට පසුගේ ඇසලපුරට පසුලස්සක පහොදවා සාාධනා කරන්නට යෙතුන වස් සිව්මාසිය තුළදී වස්තුන්මාසය තුළදී මහාපින්කමුණ පැවැත්වූවාට අසිරිමත් වූ වෙනස් ආරයේක කටින මහා පින්කමක් නොෑම්බර් මාසේ මුල් සතියේ සිදු කරන්නට අපට හැකියාවක් ලැබිලති වෙන ඊට මෙපිටින් අපි වස්කාලය තුළ සිදු කරන්නා වූ පින්කමක් ලෙසින් සේනාසන පූචාව නම් වූ උතුම් පුුණ්්‍යිකරමය සිව්පසයෙන් ඇපූපස්ථාන කරන්න වූ බෞද්ධ ජනතාවගේ උරුුව අනුව චීවර පින්්ඩ පාත සේනාසන ගිලම් පස කියන මේ සිව්පසයෙන් සේනාසන කියන උතුම් පුුණ්ණි කර්මය සිදුකරමින් මේ විහාරස්ථානයේ දෙනි අයශත්‍රි පුෂ්පාම විහාරස්ථානය මහා ධාතුන්දරය පිහිටි සුගන්ද කොටිය පිහිි ධර්මශලාාවව පිහිටි අධ්‍යාප ොඩනැගිල්ල පිහිටිේ ගොඩනැගිල්ලේ වහලේදිකිරිීම මුදෙසා, බට දායක වෙන්නයි නැවත නැවත. ගෞරවසිතයෙන් අපි හාමුදුුවන් වහසසි හි පත් කලාාකාරයට මතාරාධනා කරනවා. එසඳ හවිස්තර දෙනගන්න බිින්දුවයි හතයි හයයි නමසි අසුව වටයි දා හතයි හතරිස් එකක ිින්ඳුවයි හතයි හැයි නවසි අසුවටයි දා හතයි හතරිස් එක දුරකතනන්ගේ විවෘතව තිබෙන වගත්. ඒවගේ කටින මහෝත්ස වේ පරිෂ්කාර ාරගන්න පින්නතුන්. මේ දුරකතනන්ගේෙ න වෙන් කරවා ගන්නා ඩෙසත් අපයඔොට රාධනා කරනත් පිරිකර සඳහා පරිෂ්කාර සඳහා බින්දුවයි හතයි හතයි හතරිස් එකකයි පනසයි. දෙ ඇතදක දරකතනන්ගේෙ දර්ශට කතාසාරන්න එයත් සහිපත් කරමින්. අද තමන් වහන්සේ සමී පේ කටයුතු කරන තමන් වහන්සගේ කල්්‍යයානමිත්‍ර සහෝදර ස්වාමින්න් වහන්සේ මක් වූ රු ොක්ක පරන්ද හාමුදුුවන් වහන්සේ පිළිබඳවත් දෙනි ආයස්ශ්‍රී පුෂ්පාරාම විහාස්ථානය පිළිබඳවත් මේ වැඩසටහනයේදී වැඩියම කාර්ණා සිහිපත් කරමින් අනුශාසනා කරමින්, පිනට කුසලට නැමරුවීමට අපට මගගේ කියයා දුන්නු නෙල්ලිගල හාමුදුරුවන්හසේ වැඩහිදින්න රල ද ම ටනයත්. එබෙන ක්තෝබර් හස විසි වනිදාා පැත්වීමට නියමිතව තිබෙන, එමහා පින්ංකම පිබඳවත් ඔබට විස්තර දනගන්නට පුළුවන් තවදුරට අඇති සඳහ කතා කරන්න බිඳුවය එකයකයි. හැත්තතුනයි, හැත්තතුනයි, හැත්තතුනයි එක දුරකතනන්කයට කතා කරල විස්තර දැනගන්නත් තැරයියම් කරමින් පූචනීය වන්දනයේ අතර කුම්රේ දම්බරතන නායක හාමුදුරුවන් වහන්සේට ෙල්ලිගල හාමුදුුවන් වහන්සේට නිදුක් නීරෝගේයේ තීර්ගායිශ උතුම් ධර්මාව පෝධය. ප්‍රාර්ථනා කරමින් ශ්‍රාක්‍යාවලෝකනය. මවට පත් කරනවා, රත්්‍ර හතට සිනිස සරාධ සිීතන තසුපයිෙන් හමුවയ හමදිനනාටම දෙරව සරණයි.